ක්‍රිකට් ඉතිහාසයේ දැන් අවුරුදු 150කටත් කෙට්ටුයි. මේ කාලයට දහස් ගණන් ක්‍රීඩකයෝ කොපමණ වතාවක් දැවී ගිහින් ඇද්ද? ඒ දැවියන් වලින් වැඩිම වතාවක් උඩුපන්දු දීලා දැවීගේ පළවෙනි 5 දෙනා බලන්නකො. එතකොට ඔබට තේරෙයි අපේ ඇයට තියෙන තැන කොහොමද කියලා. ටෙස්ට් තරඟ වල උඩුපන්දු වලින් දැවීගේ අවස්ථාව වලින් වැඩිම අවස්ථාවක් දැවීගේ ප්‍රතිකරූප පෙළ ගැස්සුවම පළවෙනි 5 දෙනාගෙන් පස්වෙනි තැන ඉන්නේ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වුණු ඇලිස්ට්‍රා කුක්. කුක් ටෙස්ට් තරඟ 156කදී ඉනිම 282ක් ක්‍රීඩා කරලා අවස්ථා 100කදී දැවී ගිහින් තියෙන්නේ උඩුපන්දු ලබා දීලා. මේක සමස්ත දැවියන් වලින් 35.4යි 6ක ප්‍රතිශතයක් විදිහට තමයි වාර්තා වෙන්නේ. උඩපන්දු ලබා දීම් වලින් හතරවෙනි තැන ඉන්නේ මහල ජයවර්ධන. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මේ සුපිරි ප්‍රතිකරුවා නායකයෙක් වගේම අතිදක්ෂ ස්ලිප් පන්දු රකින්නෙක් කියලා තමයි ප්‍රසිද්ධ. මහල ටෙස්ට් තරඟ වල වැඩිම උඩපන්දු වලින් දැවී ගිය ප්‍රතිකරුවා අතරේ හතරවෙනි තැන ඉන්නේ ටෙස්ට් තරඟ 149කදී ඉනිම 252ක් ක්‍රීඩා කරලා උඩපන්දු වලින් අවස්ථා 102ක දැවී ගින්. ඒක ප්‍රතිශතයක් විදිහට 40.48ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඔස්ට්‍රේලියා කණ්ඩායම බීකරපු අතිදක්ෂ ප්‍රතිකරුවෙක් වගේම දක්ෂ නායකයෙක් ඒ වගේම පන්දු රකින්නෙක් විදිහට සලකන රිකී පොන්ටින් තමයි වැඩිම උඩපන්දු දීප් ප්‍රතිකරුව අතරේ තුන්වෙනි තැන ඉන්නේ. පොන්ටින් ටෙස්ට් තරඟ 168ක් ක්‍රීඩා කරලා ඉනිම 287කදී අවස්ථා 111ක් උඩපන්දු වලින් දැවී ගින් තියෙන්නේ. ඒක සමස්ත දැවියන් වලින් 38.68ක ප්‍රතිශතයක් විදිහට තමයි සටහන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ක්‍රිකට් පෙළට බිහි කළ සුපිරි ගණයේ ප්‍රතිකරුවෙක් විදිහට මුළු ලෝකයෙන් පිළිගන්න කුමාර් සංගක්කාර තමයි මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. සංග ටෙස්ට් තරඟ 134කට ක්‍රීඩා කරලා ඉනිම 233කදී උඩපන්දු වලින් අවස්ථා 118ක දැවී ගින් තියෙනවා. සමස්ත දැවියන් වලින් ප්‍රතිශතයක් විදිහට බැලුවහම මේ ප්‍රමාණය 50.64ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියා වැඩිම ශතක ලාභියා විදිහට වාර්තා පොතේ නම සටහන් කරගෙන ඉන්න සචින් තෙන්ඩුල්කර් තමයි ටෙස්ට් තරඟ වල වැඩිම වතාවක් උඩපන්දු වලින් දැවීගේ ප්‍රතිකරුව විදිහට සටහන් වෙන්නේ. සචින් ටෙස්ට් තරඟ 201කදී ඉනිම 329ක් ක්‍රීඩා කරලා අවස්ථා 127ක දැවී ගින් තියෙන්නේ උඩපන්දු වලින්. මේ දැවියන් ප්‍රමාණය සමස්ත දැවියන් වලින් 38.6 විදිහට තමයි සටහන් වෙන්නේ. මේ වාර්තාවේ තියෙන උඩපන්දු කඩළු රකින්නාරකගත් උඩපන්දු නෙවෙයි කියලා අවසාන වශයෙන් කියන්න ඕන. කඩළු රකින්නට උඩපන්දු වැඩිම දීපු අය ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් ඔබේ subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් තොරතුරු පිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.